අපි බලන්න සුපිරිම සුපිරි වෙනස්ම වෙනස් ෆැන්ටසි ඇක්ෂන් චයිනිස් මූවි එකක් ගැන. මේක පට්ටම් පට්ට ෆිල්ම් එකක්. මේ කෙටින් විස්තර කරන්න ඕනේ අපි කෙලින්ම කතාවට යමු. මේ ෆිල්ම් එක පටන් ගන්නවත් එක්කම නරියෙකුයි ගෙම්බෙකුයි පෙන්නනවා. කඳු මුඳුනක් අයිනේ. නරිය උඩ පැන පැන ගෙම්බත් එක්ක සෙල්ලම් කරනවා. එහෙම උඩ පැන පැන ඉද්දි එකපාරටම නරිය කන්දෙන් පහළට වැටෙන්න යනවා. ඒත් එක්කම නරිය කෑ ගහනවා මාව බේර ගන්න කියන වගේ. ඒ සද්ද ඇහෙන එතනින් යන පුංචි ළමයෙක්ට ඒ ළමයා තේ සද්ද ඇහිලා ඉක්මනටමයිලා නරිය බේර ගන්නවා. ඒත් එක්කම ඒ පුංචි ළමයි කකුල් ලිස්සලා ඒ ළමයා වැටෙන්න යනවා. දැන් ඒ පුංචි ළමයා කඳු මුදින ඇල්ලිලා ඉන්නවා. මේ නරියට දැන් මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. ඒ පුංචි ළමයා මාව බේරගෙන දැන් එයා වැටෙන්න යනවා. ඒක නිසාම නරිය පුළුවන් විදියට ගිහින් උදව් කරන්න බලනවා. එයා ගැතින් ඒ ළමයා අදින්න බලනවා. ඒත් ඒ අත්වලින් එහෙම කරන්න අමාරු ඉන්නේ. ඒක නිසාම පොඩි ළමයි ගැත තුවාල වෙන්න. ඒ වේදනාවට කඳ අල්ල ගන්න බැරුව ඒ පුංචි ළමයා කන්දෙන් පහළට වැටලා මැරෙනවා. මේ නරියා එයාට ගොඩක් දුකයි. එයා පුංචි ළමයා ළඟට ගිහින් අඬනවා. එයා හින්දනේ මේ දේ උනේ කියලා. එයාට බේර ගන්නත් බෑ. බේර ගන්නකින් එයා මරණයට හේතුවක් වුණා. මේ දේවල් කල්පනා කර කර අඬද්දී ඒ නරියාගේ ඇස්වලින් ආපු කඳුළු බින්දුවක් මැරෙන ළමයාගේ තුවාලට වදිනවා. එහෙම මේ සීන් එක කට් කළා. නරි රංචුවක් කඳු මුදින්දන් බිමට පනිනවා. එයා පැනලා පොළොවට පය ගහද්දී මිනිස්සු විදිහට වෙනස් වෙනවා. එහෙම හැමෝම ගුහාවක් වගේ තැනකට එකතු වෙනවා. හැබැයි ඒකට යන්න ඕන නම් ගලක් වගේ බැජ් එකක් පෙන්වන්න ඕනි. දැන් තමයි අපේ හීරෝව පෙන්වන්නේ. එයාටත් ඒක ඇතුළට යන්න ඕනි. ඒ වුණාට එයාගේ බැජ් එක කැඩිලා. ඒක නිසා ඇතුළට යන්නේ කොහොමද කියලා කල්පනා කරලා හිමීට යන්න ට්‍රයි කරනවා. හීරෝ අමුතු විදිහට දැකපු ආරක්ෂකයා. එතනට ආවේ හීරෝගේ බැජ් එක ඉල්ලනවා. දැන් හීරෝත් බැජ් එක දෙන්න බලද්දී ඒක හීරෝගේ බැජ් එකක් නෙවෙයිලු. ඒක බිමේ ඉඳන් අහුල ගත් එකක්ලු. දැන් මුරකාරය හීරෝට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ගිහින් වැඩක් බලාගනින් කියලා ආයේ හරවලා යවනවා. එතකොට තමයි හීරෝ අමුතු විදිහට හිනා වෙනවා. උඹල මොනා කියන්නේ? මේක ඇතුළට යන්න එක පාරක් විතරයිද තියෙන්නේ? එහෙම කියලා හීරෝට තව පාරක් දන්නවා වගේ හිනා වෙනවා. දැන් ඒ සීන් එක කට් කරලා සුදු නරියෙක් පෙන්නනවා. ඒ සුදු නරියට වළිග 9ක් තියෙනවා. එයා එහෙමම ඇවිදගෙන ඇවිත් මිනිස් රුවට මාරු වෙනවා. එයා තමයි මේ රංචුවේ ලොක්කද කොහෙද? එයා මොන ගැන තමයි මේ ගුහාවට හැමෝම ඇවිල්ලා තියෙන්නේ? දැන් හීරෝ අලුත් පාරක් හොයාගෙන කන්ද උඩින් ඇවිත් උඩ ඉඳන් බලන් ඉන්නවා. දැන් අර ලොක කතාවක් කියනවා. මෙතන හැම නරියෙක්ම මුතු ඇටයක් හොයන්න ඕනි. ඒ මුතු ඇටය හොයාගත්තොත් විතරයි යාළට අමරණීයව ජීවත් වෙන්න පුළුවන්. ඉමෝටල් පවර් එකක් ලැබෙන්නේ. හැබැයි මේ මුතු ඇට තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇඟ ඇතුලේ. මෙයාලා කරන්න ඕනේ යාළව රවට්ටලා. එයාලගෙන් කොහොම හරි මේ මුතු ඇටය අරගන්න ඕනි. විශේෂයෙන් එයාලගේ අකමැත්තෙන් මේ මුතු ඇටය ගන්න බෑ. එයාලම කැමැත්තෙන් මේ මුතු ඇටය මෙයාලට දෙන්න ඕනි. මේ වැඩේ තමයි එතන ඉන්න හැමෝම කරන්න ඕනි. දැන් එතන ඉන්න රතු නංචි රැළ, ඒ කියන්නේ හීරෝගේ සෙට් එක. ඒ සෙට් එකෙන් හීරෝ ඇරෙන හැමෝම මුතු ඇටයක් අරන් ඇවිත් තියෙනවා. ලොක්ක එතන ඉන්න ලේඩි කෙනෙක්ගෙන් අහනවා. ඔයාට කොහොමද මේ මුතු ඇට ලැබුණේ? එහෙම කියද්දි එයා කියනවා. මම මේ මිනිහාගේ බිරිඳ වගේ රඟපෑවා. ඊට පස්සේ මැරෙන්න යනවා වගේ ඇක්ටින් එකක් දැම්මා. ඒ වෙලේ එයා කැමැත්තෙන්ම මට මේ මුතු ඇටේ දුන්නා. දැන් ඒ සෙට් එකෙන්ම ලැබෙන මුතු ඇටේ ඒ ලේඩිට විතරක් දම් පාටයි, අනිත් එක්කොටම නිල් පාටයි. දැන් ඒ ලේඩි ඒ මුතු ඇටේ ඇඟ ඇතුළට දාගත්තී. එයාගේ බලය වැඩි වෙලා එයාට වලිග පහක් එනවා. දැන් ලොක්ක කියනවා, හරි ළමයිනේ, ඔයාලට දෙයක් කියන්න ඕනේ සුදු මුතු ඇටේ ගැන. ඒ මුතු ඇටේ තමයි තියෙනකෙන් බලය වැඩිම මුතු ඇටේ. ඒ මුතු ඇටේ එන්නෙත් අවුරුදු 1000කට වතාවක්. ඒකත් අති දුර්ලභයි. ඒක ලැබුණොත් වලිග 9ක් එනවා. ඕගලන්ගේ උපරිම බලය ලැබෙනවා. එහෙම කියද්දි මේ හැරි ගලක් වගේ එකක් හැදෙනවා. හැම ළමයෙක්ටම ගිහින් ඒක අත තියන්න කියනවා. දැන් හැමෝම ගිහින් අත තියන්න. ඒක දිලිසෙන්න පටන් ගන්නවා. ඒත් ඒක සම්පූර්ණ වුන්නේ නැහැ. එතකොට මාස්ටර් අහනවා, කවුද මෙතනින් තාම ආපු නැති කෙනා? එක්කෙනෙක් අඩුයි වගේනේ. එහෙම කියද්දි අපේ හීරෝ උඩේ ඉඳන් කෑ ගහනවා, මාස්ටර් ඒ මම. එහෙම කියලා උඩේ ඉඳන් බිමට පනිනවා. ලෑන්ඩින් එක වැරදිලා තොපෝ එකයි ලිස්සිලා වැටෙනවා. ඒක දෙකලා එතන ඉන්න හැමෝම හිනා වෙනවත් එක්ක. දැන් අර මාස්ටර්ගේ ඇසිස්ටන්ට් මුරකාරයා හිටියේ. එයා කියනවා, ඔයා මොකද මෙතන කරන්නේ? ඔයාට අපි එන්න අවසර දුන්නේ නැහනේ. අනිවාර්යෙන් ඒ ළමයා නම් ඔයා වෙන්න බෑ. නෑ මාස්ටර්, මට චාන්ස් එකක් දීලා බලන්නකෝ කියද්දි වෙන කවුරුත් නැහනේ. මෙයාට චාන්ස් එකක් දෙනවා. හීරෝටත් මාර හැපි. හැපිගේ ගිහින් අත තියන්න ඒක දිලිසෙන්න පටන් ගන්නවා. හීරෝ කිව්ව වගේම අඩු කෙනා එයා තමයි. හීරෝටත් ඒක පුදුමයි. එහෙම මෙතනින් හැමෝම ගල දිහාට අත දික් කරන්න එයාලා ගැතේ බැජ් එකක් වගේ එකක් හැදෙනවා. ඒත් අපේ හීරෝට විතරක් එහෙම එකක් එන්නේ නැහැ. එහෙමම හීරෝ තව ටිකක් ට්‍රයි කරලා බලන්න ඒ ගල හීරෝගේ අත ඇතුළට ඇදලා ගන්නවා. මේ මුද්‍රාව වගේ එක එන්න හේතුව මෙයාලට අයිති මුතු ඇට තියෙන කෙනාගේ ෆොටෝ එකක් වගේ තමයි මේ මුද්‍රාව එන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ මුතු ඇටේ තියෙන එක්කෙනෙක් ගාව විතරයි. හැමෝම ගාව තියෙන මුතු ඇට හැමෝටම ගන්න බෑ. දැන් හීරෝ අත හිර වෙලා වගේ ගන්න ට්‍රයි කරනවා. ඒත් එක්කම අත එළියට එනවා.
හිරගතෙත් ඒ මුද්‍රාව වැදිලා තියෙනවා. ඒක දැකලා හීරෝට සතුට ඉවස ගන්න බෑ. හැමෝටම පෙන්නනවා. හුරේ මේ බලන්න මගෙත් තියෙනවා. එහෙම කියලා හැමෝටම පෙන්නනවා. දැන් අර මුරකාරයරත් ගිහිල්ලා පෙන්නනවා. එයාගේ නම ලී. ලීගේ මූණ ළඟටම ගිහිල්ලා පෙන්නද්දී ලී කියනවා ඒ මුද්‍රාව ඇවිල්ලා තියෙන බාගෙට ඉතරයි. ඔයාට කවුරු කියලා හොයාගන්න බෑ කියලා කියනවා. එතකොට තමයි හීරෝත් හරියට දකින්නේ ඒ මුද්‍රාව ඇදලා තියෙන බාගෙට. ඒක පේන්නේ හාවගේ වගේ කන් දෙකක් විතරයි. දැන් අර මාස්ටර් හීරෝ තනියෙන් ගෙනලා හීරෝත් එක්ක කතා කරනවා. මේ අහන්න 13. හීරෝගේ නම 13. ඔයාට මේ මුද්‍රාව ලැබිලා තියෙන බාගෙට. ඒක නිසා ඒක හොයන් ඇදි ඔයාගේ ජීවිතය නැති වෙන්නත් ඉඩ තියෙනවා. පොඩි අවස්ථාවක් ලැබුණොත් ඒක හොඳට යූස් කරගන්න බලන්න. ඒ විතරක් නෙවෙයි. අපේ රතු රංජි ගැලේම ඔයා විතරයි බාගෙට ඉන්නේ. දුර්වලම කෙනා. ඒකට හේතුව ඇයි කියලා දන්නවද? ඇයි මාස්ටර්? ඇයිද කිව්වොත් අවුරුදු 500ට කලින් ඔයා ඉපදෙද්දිම ඉමෝටල් කෙනෙක්. ඔයා ඉමෝටල් වංශේ ඉපදුන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ අවසාන ඉලක්කෙත් වලිගේ නමයක් ඇවිත් ඒකෙන් ස්වර්ගයට යන එක. එහෙම කියලා කියයිද කියලා බැලුවොත්. එහෙම කියන්නේ ඒක හීරෝ හිතන හැටි. මාස්ටර් කියනවා මෙයා හොයාගත්තේ පාරායනක තිබිලාලු. ඒක නිසාලු එහෙම. ඉති කාලා හීරෝගේ මූණ සතුටින් තිබ්බ මූණ බුග්ගයි වෙනස් වෙනවා. මාස්ටර් ටිකක්වත් ඉමෝටල් නැද්ද? නෑ නෑ. නිකම්ම නිකන් නරියෙක් විතරයි. හරි. අනිත් හැමෝටම වඩා ඔයාගේ ජීවිතේ තමයි මේ ගමනේ අවදානම් වැඩි. ඒක නිසා මේ පිහිය තියාගන්න. එහෙම කියලා හීරෝට පිහියක් දෙනවා. හරි සීයා. ඔයා පිහියක් දුන්නනේ. මම මේක පාවිච්චි කළා මම මරන්න යන හතුරු ඔක්කොම මරනවා. එහෙම කියලා හීරෝ අරෙහි මෙහෙ පිහිය කරකවද්දි. ඔව් ඔව් බලාගෙන බලාගෙන මාවත් කපලා හරි. නෑ නෑ සීයේ මං එහෙම කරන්නේ නෑ කියලා මාස්ටර්ව සතුටින් බදා ගන්නවා. එහෙමම හීරෝ ඉක්මනට මෙතනින් යන්න. ඇත්තට මාස්ටර් බදාගෙන තියෙන්නේ ආදරේට නෙවෙයි. මාස්ටර් එකකින් ගැජට් එකක් හොරකම් කරන්න. ඒ ගැජට් එක කතා කරන ගැජට් එක. ඒ ගැජට් එකේ මුතු ඇටේ කාගේ ළඟ තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අනතුරක් එහෙම ළඟම එනවා නම් ඊට කලින් මේ ගැජට් එක අනතුරු අඟවනවා. ඒ යෝක දීලා ඵලයන්. එහෙම කියලා මාස්ටර් කියද්දි. නෑ නෑ මම මුතු ඇට අරන් ඇවිත් දෙන්නම් කියලා හීරෝ එකත් අරන් එතනින් දුවලා යනවා. ඒත් එකම ලී මාස්ටර් මුණ ගැහෙන්නේනවා. මාස්ටර් මේ බලන්න. එදා මුතු ඇටේ ගන්න කියපු සමහර අයගේ වලිගවත්. ඒ කියන්නේ මුතු ඇටේ ගන්නක හිතන පාසු වැඩක් නෙවෙයි. ඒක ගොඩක් අවදානම් වැඩක්. ඒක ගණ්ඩකින් ගොඩක් අය මැරලක් තියෙනවා. ඒ වගේ ගිහි මැරණු ශිෂ්‍යයන්ගේ වලිගවල් තමයි මේ. එතකොට මාස්ටර් ලීට කියනවා. ලී මං හිතන්නේ මෙයා තමයි සුදු මුතු ඇටේ ගණ්ඩ යන කෙනා. ඒක නිසාම එයා ෆොලෝ කරන්න. එයාට මොකක් හරි කරදරයක් આવත් ඒකෙන් බේර ගන්න. එහෙම කියලා ලීට හීරෝගේ පිටිපස්සෙන් යන්න කියනවා. දැන් හීරෝ ළඟම තියෙන ගමකට කොහෙද ගිහින්? ඒ ගමේ හොටල් එකකට ගිහින් බඩ පැලෙන්න කනවා. එතකොටම තව කෙනෙක් පෙන්නවා. එයාගේ නම මොන්ක්. එයා එයාගේ අයියා හොයාගෙන ඇවිත් මොන් කියන එන හැමෝගෙම පින්තූරයක් පෙන්වලා අහනවා. මේ මගේ අයියා. එයාව මීට කලින් කොහේ හරි දැකලා තියෙනවද කියලා. ඒක බලන හැමෝමත් මීට කලින් එයාව දැකලා නැහැ කියනවා. එහෙමමකින් හීරෝගෙන් අහන්න. හීරෝ චිකන් කටු පිටින් ගිල ගිලා මේ හැරනවා හරියට යකෙක් වගේ. ඒක දැකලා මොන් බය වෙලා සෝරි සමා වෙන්න. එහෙම කියලා එතන ඉක්මොටම යනවා. ඒත් එක මේ ගැජට් එකේ ඇලර්ට් එකක් එනවා. ඔයා හොයාගෙන හිටපු කෙනා මෙතන වින්නේ. අර කන් තියෙන එක්කෙනා කියද්දි හීරෝ අරේ මේ හැරලා බලනවා. එතකොට දිග කනක් තියෙන කෙනෙක්ව දකින්නවා. ඒක ෆොලෝ කරගෙන යද්දී හීරෝ දැන් තමයි දකින්නේ. ඒ ගමේ එක්කෙනෙක්ගේ විතරක් නෙවෙයි දිග කනක් තියෙන්නේ. ඒ ගමේ හැමෝටම දිග කන් තියෙනවා. ඒ කියන්නේ ඒ ගමේ හැමෝම දිග කනක් වගේ ආපු තොප්පියක් දාගෙන ඉන්නේ. දැන් හීරෝට මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. එතකොටම බూరు ගොවිපලක් දකින්නවා. එතන ගිහින් බూరుවගෙන් අහනවා. ඔයා ගාව නේද සුදුමතු ඇටේ තියෙන්නේ? හොඳ ඉතින් කියන්න. ඒ ඔයා නේද? එහෙම කියද්දිම බూరు ගොවිපල අයිතිකාරයා ඇවිත් බොෂා මොනවද බැලුවේ බూరుවෙද්ද? රෙන්ට් එකට එක්කෙනෙක් දෝනේ දෙන්නෙක්වද? එහෙම කියද්දි නෑ නෑ මට මොකුත් ඕනේ නෑ කියලා එතනින් යනවා. එහෙම මේ හැරි මැජික් ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එයා ගාව චිත්‍ර වගේක් තියෙනවා. ඒවට පණක් තියෙනවා. ඒව පාවිච්චි කරලා එයා ලෙඩ සනීප කරනවා. අන්න ඒ වගේ තමයි. තාත්තා කෙනෙක් පුංචි පුතෙක් එක්කන් ඇවිත් එයාට මොකද්ද ලෙඩක් ඇවිල්ලා එයා මැරෙන්න ලං වෙලා ඉන්නේ. එතකොට මේ වෙද මහත්තයා එයා ගාවේ තියෙන පින්තූරයක ඉන්න ලේඩි කෙනෙක්ගේ කකුල කපල කකුලෙන් ලේකතු කරලා ඒ ළමයාට දෙද්දි ඒ ළමයාට සනීප වෙනවා. එහෙම මේ වෙද මහත්තයා කියනවා මේ පින්තූර ගෙදර අරන් යන්න. මේ විදිහට මෙයාට බෙහෙත් කරන්න. ටික දවසකින් මෙයාට හොඳටම හොඳ වෙයි. හීරොත් ඒක බලාගෙන ඉඳලා මාත් නරියෙක් කියලා දැනගත්තොත් මේ වගේ පින්තූරේ හිර කරයි කියලා දැනගෙන ඉක්මනට මෙතනින් මාරු වෙන්න හදනවා. ඒත් එක මොන් කැවිත් හීරෝගේ ඇඟේ හැප්පෙන්න. හීරගින් තව එක්කෙනෙක්ගේ ඇඟේ හැප්පෙන්න. එහෙමම අවසානට බూరు ගොවිපල ඇතුළට වැටෙනවා. එතකොටම හීරෝගේ අතේ තියෙන ගැජට් එක ඒක ඇලර්ට් එකක් දෙනවා මෙතන තමයි එයා ඉන්නේ කියලා. ඒත් එකෙන් බూరుෝ ටික හීරෝට පයින් ගහනවා. හීරෝ තරහ මෙහෙ පැන පැන බේරෙන්න. අවසාන එතන බැඳලා තිබ්බ හැම බూరుවෙම ගැටේ ලියාගෙන එතන ඉඳන් දුවලා යනවා. ඒත් එක මේ ගොවිපලත් කැඩලා හීරෝ ගැඟිට වැටෙන්න. හීරෝ නැගිටලා බලද්දී එතන මොන්ක් ඉන්නවා. මොන්ක් ආවත් බూరుවෙක් ඉන්නෝනේ. ඒක දැකලා හීරෝ බය වෙලා පලයන් මෙතනින් කියලා පස්සට එකක් ගහද්දී ඒ බూరుවත් එතනින් දුවනවා. එතකොට මොන්ක්
මගේ බූරුව මගේ බූරුව යන්න එපා එහෙම කියන බූරුවගේ පස්සෙන් දුවනවා. දැන් හීරොත් එතනින් යන්න හදද්දි අර දුවගෙන ගිය බූරුව ආයෙත් හැරිලා ඇවිල්ලා හිරගේ පොයින්ට් එකේම හප්පන්න හිර උඩ ගිහින් බූරුව ගඟට වැටෙනවා. එහෙම බූරුවත් ආයෙත් දුවලා යන්න අර මොංකුත් අතහරින පාටක් නැහැ. මගේ බූරුව කියාගෙන පිටිපස්සෙන් දුවගෙන යනවා. එහෙම දුවගෙන යද්දි අර වෙද මහත්තයා මොකද්ද මන්ත්‍රයක් ලියලා මොංකේ පිටට වද්දනවා. ඒක මොකද්ද කින්ද මන්ද කියලා තාම කිව්වේ නැහැ. ඒකට හේතුව පස්සේ කියයි. දැන් මුළු නගරෙම ලොකුම කෝලාහලයක් ඇති වුණා වගේ. එහෙමම බූරුවත් නගරෙන් එළියට යන්න හීරෝ බිම වටලා බූරුව එතනින් පැනලා යනවා. එහෙමම හීරෝත් බොහොම අමාරුවෙන් නැගිටලා එතනින් යන්න මොංක් පිටිපස්සෙන් ඇවිත් හීරෝ ගාන මගේ බූරුව කොහෙද ඒක දෙන්න කියලා. මං කොහොමද දන්නේ? ඒක මාව මෙතන දාලා ගියා. මාව දැන් අතාරින්න. එහෙම කියද්දි බෑ බෑ. මට කොහොම හරි මගේ බූරුව ආවෝනි. ආ එහෙමද? අර බලන්න ඔයාගේ බූරුවා කියලා හීරෝ එහා පැත්ත පැනලා දුවලා යනවා. ඒත් මොං කතාහරන පටක් නැහැ. හීරෝගේ පස්සෙම දුවගෙන එනවා. එහෙම දෙන්න දුවලා 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 ගිහින් හොඳටම මහන්සි. එහෙමම දෙන්න එක තැනක වැටෙනවා. හීරෝ අහනවා අර නිකම්ම නිකම් බූරුවෙක් හින්දා ඇයි මගේ පස්සෙන් එන්නේ? ඒක නිකම්ම නිකම් බූරුවෙක් නෙමෙයි. ඒ මගේ අයියාගේ බූරුවා. ඒක මට ගොඩක් වටිනවා. ඒ බූරුවා විතරක් මට හොයලා දෙන්න මං ඔයාව අතහරින්නම්. දැන් හීරෝ ටිකක් තේරුම් ගන්නවා. හරි හරි මං කොහොම හරි ඔයාගේ බූරුව හොයලා දෙන්නම් කියලා. එතන මඩුවක් වගේ තියෙන එතෙන්ට වෙලා අද රෙස් කරලා හෙට යන් කියලා කියනවා. එහෙමම හීරෝගේ ඩිවයිස් එක. ඒකෙන් ඇලර්ට් එකක් එනවා හීරෝ හොයාගෙන ඉන්න කෙනා. ඒ වෙන කවුරුත් නෙවෙයි මේ මොන්ක් කියලා. මේක දැකලා හීරෝට ගොඩක් සතුටුයි. හීරෝ දැන් කොහොම හරි මෙයාව ෂේප් කරලා කොහොම හරි මෙයාගෙන් මෙතුවටේ ගන්න ඕනේ. ඒක නිසාම මෙච්චර වෙලා බැන බැන ඔරවගෙන හිටපු හීරෝ දැන් මෙයාත් එක්ක හොඳින් කතා කරනවා. මොකක්ද මේ හොඳින් කතා කරනවා මොකක් හරි දෙයක් තියෙනවා කියලා මොන්ට ටිකක් සැකයි වගේ. හීරෝ අහනවා ඔයා රජ එක්සෑම් එකක් ලියන්න යනවද? ඔව් කියද්දි මාත් ඒකට යන්න කියලා හීරෝ බොරුවකුත් කියනවා. දැන් මොන්ක් කේම කකා ඉද්දි හීරෝ පිටිපස්සෙන් දැන් කෙල ගිරිනවා. ඒක දැකපු මොන්ක් මූ බලන විදිහට මගේ බඩත් ඉදේ කියලා හීරෝටත් පොඩි කෑල්ලක් දෙනවා. හීරෝත් ඒක ආසාවෙන් අරන් කනවා. ඒ හීරෝ රහ බලද්දි මෙලෝ රහක් නැහැ. හීරෝ ඊමිට ඒක විසික් කරනවා. මේ වෙලාවේ මොන්ක් මගේ ආච්චි මගේ අයියා නැති වුණ දවස් ඉඳලා හරියට කන්නේත් නැහැ. ගොඩක් දුකින් ඉන්නේ. ඉතින් මං කොහොම හරි අයියා හොයාගන්න ඕනි. එහෙම කියලා ඒ කතාව කියනවා. ඒත් එක්කම මං නිදාගන්න යනවා. ඔය අරහෙට ගිහින් නිදාගන්න. එහෙම කියලා හීරෝට එතන යන්න කියනවා. එහෙමම දැන් රෑ වෙනවා. හීරෝ නිදාගන්නතු හැරගෙන ඉද්දි ඒ හරියට කවුද එනවා වගේ සද්දයක් ඇහෙනවා. හීරෝ ඉක්මනට මාස්ටර් දුන්න පිහිය අතර ගන්නවා. බලද්දි ඇවිල්ලා තියෙන ලී. ලී කියනවා මාස්ටර් තමයි ආව ආරක්ෂා කරන්න මාව මෙහෙට යවුවා කියලා. ආ මුතු ඇටේ තියෙන කෙනා හොයාගෙන වගේ. ඒ වුණාට කොහොමද ගන්න කියලා දන්නවද? ඒකට මෙයාගේ විශ්වාසය ලබා ගන්න ඕනි. ඒකට ඔයාම මොනා හරි උගුලක් කටවලා ඒකෙන් එයාව බේර ගන්නවා වගේ ඇක්ටිං පාරක් දාලා එයාගේ විශ්වාසය ලබා ගන්න ඕනි. එහෙම කතා කරගෙන ඉද්දි එක පාට මොන්ක් නැගිටිනවා. ඒක දැකලා ඉක්මනට වහලුඩට පයින්නවා. බලද්දි මොන්ක් එයාට නිින්දෙන් කියවන ලෙඩක් කොහෙද තියෙනවා. එයා විභාගෙට පාඩම් කරපු ඒවා දොඩවනවා. දොඩවලා දොඩවලා ආයෙත් නිදා ගන්නවා. මේක බල්ලද මම බය වුණේ කියලා ලීටම ටිකක් ලැජ්ජාය වගේ. දැන් හීරෝ ලීකින් උදව්වක් ඉල්ලනවා. මොන්ක් උදේ නැගිටලා බලද්දි මොන්ක්ගේ බූරුව එතන ඉන්නවා. මේක දැකලා මොන්ක්ට ගොට්ටක් සතුටුයි. මොන්ක් බූරුව ගිහින් ඕ මගේ බූරුවා කියලා බදා ගන්නවා. එහෙමම හීරෝත් එතෙන් දෙන්න ඔයානේ මගේ බූරුව හොයාගෙන ආවේ. ගොඩක් ස්තුතියි. එහෙම කියලා හීරෝත් එක දැන් යාළු වෙනවා. ඇත්තට මේ මොන්ක්ගේ බූරුවාම නෙවෙයි. ඔය ඉන්නේ ලී. ලීට පුළුවන් එක එක විදිහට මාරු වෙන්න. ඒ වගේ හීරෝ උදව්වක් ඉල්ලවන්නේ ඒ ඉල්ලලා තියෙන බූරුවෙක් වගේ මාරු වෙන්න කියලා. දැන් ආයෙත් දෙන්නම ගමන පටන් ගන්නවා. එහෙම යන ගමන් ඉද්දි දැන් තම මොන් හීරෝගේ නමත් අහගන්නේ. ඒ වගේම හීරොත් මොන්ගේ නම අහනවා. අපේ මොන් හීරෝයාගේ සහෝදරෙක් වගේ බලන්න පටන් ගන්නවා. එහෙම මෙයාලා ඇවිදගෙන යද්දි කරුවල වැටෙනවා. ඒ වගේම ඒ හරි ගමකුත් තියෙනවා. හරි අදරෑ මෙහෙ නැවතිලා හෙට ගමන පටන් ගමු කියලා හිතලා ඒ ගමේ කොහේ හරි නවතින්න තැනක් හොයනවා. එතකොට මොන් ඒ හරි වීදිය අතුගාගෙන ඉන්න මිනිස්සෙක් එක්ක කතා කරන්න යද්දි එයා ඉෂ් කියලා සද්ද කරන්න එපා කියලා කියනවා. එහෙම තැනක් පෙන්වන්න ඒ තැනට දෙන්නම යනවා. එතන බෝඩ් එකක් තියෙනවා ද කොමඩි ඔෆ් මිසරබල් සී කියලා. ඒ කියන්නේ ඒක අධ්‍යාපන ආයතනයක් වගේ. මෙයාලා දෙන්න බෝඩ් එක දිහා බලන් ඉද්දි එයාලගේ පිටිපස්සෙන් කෙනෙක් හිටන් ඉන්නවා. ඒක දැකලා හොඳටම බය වෙනවා. ෂ් කෑ ගහන්න එපා. එහෙම කියලා දෙන්නම ඇතුළට එක්කන් යනවා. බලද්දි මෙයාලා මෙච්චරලා කෑ ගහන්න එපා කියලා තියෙන්නේ මේ කටි එක්සෑම් එකට පාඩම් කරන නිසා. මේ එක්සෑම් එකට තමයි මොන්කුත් යන්න හදන්නේ. අපි ළඟ ඉන්න හැම ළමයෙක්ම අපි පාස් කරනවා. ඒකට ඕනි පොඩිම පොඩි ගාණක් විතරයි. කීයක්ද? 8800ක්. ඔච්චර ලොකු ගාණක්? එහෙම කියලා පුදුම වෙලා සද්දෙන් අහද්දි එතන හැමෝම කෑ ගහන්න එපා ෂ් ගානවා. එතකොට මොන් කියනවා එහෙම සල්ලි දීලා පාස් වෙන්න ඕනේ නැහැ. මං අවංකවම පාඩම් කරලා අවංකවම ලියලා පාස් වෙන්න මට ඉන්න තැනක් දුන්නොත් විතරක් ඇති. එහෙම කියලා කියද්දි හරි හරි
මම රූම් එකක් රෙඩි කරන්නම් කියලා ඒ දෙනට රූම් එකක් දෙනවා. එහෙමම රෑ වෙලා කෙනෙක් බාත්รูම් එකට යන්න යනවා. එතකොටම ගෙම්බෙක්. ඒ ගෙම්බ පැන පැන යද්දි පිටිපස්සෙන් රත්තරන් කැට වැටෙනවා. ඒ ස්ටුඩන්ට් උත් ඒක දැකලා ඒ රත්තරන් කැට ඇහිද ඇහිද ගෙම්බගේ පස්සෙන්ම යනවා. ඒක අපේ මොන්කුත් දකිනවා. කොහෙද මේ වෙලාවේ යන්නේ? එහෙම කියලා මොන්කුත් බලන්න යද්දි මොන්කුත් දකින ගෙම්බ පස්සපැත්තේ රත්තරන් දාන එක. එයත් ඒක අරන් බලනවා. ඒ වුණාට එයා ඒක තියාගන්න නැහැ. එහෙමම තිබ්බ තැනම තියනවා. එහෙම මෙයා ඉස්සරහට ඇවිල්ලා බලද්දි එච්චරවල පාඩම් කරපු කවුරුත් එතන නැහැ. ඒත් එකම ටීචර්. ටීචර් මොන්ක්ට කතා කරලා ඒ හැරි පොකුණක් පෙන්නලා ඒක බලන්න කියනවා. මොන්කුත් ඇවිත් එබිලා බලන්න. ඒක ඇතුලේ ලොකු දිවක් ඇවිත් මොන්ගේ මූණෙන් අල්ලලා වතුර ඇතුළට ඇදලා ගන්නවා. කොහොම හරි බොහොම අමාරුයි මොන්කුත් එළියට එනවා. එළියට ඇවිල්ලා බලද්දි එතන ඉන්න ස්ටුඩන්ට්ස්ලා ගල් වෙලා හරියට අර ගෙමි කෙලද ගෙමි විතරද කොහෙද දාර්දි තියෙන්නේ. අන්න ඒ වගේ. ඒත් එක්කම මොන්ගේ පිටිපස්සෙන් ලොකුම ලොකු ගෙම්බේ මොන්ක් දිහා ගාලා කටාරිද්දි ගෙමි කෙල ඔක්කොම මොන්ගේ ඇඟේ. මොන්ගේ ඒක දැකලා කෑ ගහගෙන පණ කඩාගෙන එතනින් දුවගෙන යනවා. එතකොට මේ ලොකු තඩි ගෙම්බා දිවෙන් ආයෙත් කකුලෙන් අල්ලලා ඇදලා ගන්නවා. එතකොටම අපේ හීරෝ උඩින් පනලා ගෙම්බට ඇටැක් කරලා එහෙම මොන්ක් ගාවට ආවිත් වැටෙනවා. එහෙමම ගෙම්බා ආයෙත් දිවෙන් ඇටැක් කරන්න එන්න හීරෝ අර එහෙ මෙහෙ දුවලා ගෙම්බාගේ දිහා කණුව වටේට මොතලා ගැට ගහනවා. ඒත් හරියන්නේ නැහැ. ඒ ගෙම්බා ශක්තිමත් වැඩි. ඒ ගෙම්බ දිවෙන් කණු ටික කඩලා අට්ටාලෙම විනාශ කරලා දානවා. ඉක්මනටම හීරෝ මොන්ක්වත් එක්කගෙන එතනින් දුවලා යන්න හදනවා. ඒත් අර තඩි ගෙම්බා ඒ කටෙන් ගය අදිනවා. ඒ හුලම් බලේට මෙයාලා ඉස්සරහට දුවන්න හදනවා. ඒ දිවෙන් නැහැ. මෙයාලා එක තැන දුවනවා. ඒ ගෙම්බා ඇදලා 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 එතන තියෙන බඩු මුට්ටු සේරම යාගේ කට ඇතුළට යනවා. එහෙමම ලොකු හුස්මක් අරන් පිඹිද්දි හීරයි මොන්කුයි කියලා ඉස්සරහ බිත්තියේ ඤක්ගයි මැටි ගුලියක් වගේ ඇලෙනවා. දැන් අර ස්ටුඩන්ට්ස්ලා එයාගේ ඇස්සල කළු බෝල නැති වෙලා සුදුම සුදු වෙලා හොල්මන් වගේ වෙලා හීර දැනගන්නවා සද්ද කරොත් තමයි මේ කට්ටිය අපි දිහා බලන්නේ නැත්තම් මෙයාලට දැනෙන්නේ නැහැ කියලා. ඒක නිසා මොන්ටත් කියන සද්ද කරන්න එපා කියලා. එවල අර ගෙම්බා දොරක් ඇතුලෙන් දිව දාලා මොන්ගේ කකුල අල්ලන්න හදනවා. එතකොට මොන් හයියෙන් කෑ ගහනවා. හීර ඉක්මනට ඇවිත් කෑ ගහන්න එපා කියලා අර දොර වහලා දිවත් හිර කරනවා. ඒත් කොයිද මොන් හොඳටම බයලා පොඩි ළමෙක් වගේ අඬනවා. ඒත් එක්කම ඉක්මනටම හීරෝ මොන්කු එක්කන් එතනින් බේරලා යන්න හදනවා. මගදී තර හොල්මන් මුණ ගහනවා. ඒක වෙලාවකදී හීරෝ මොන් කියලා හිතලා හොල්මනක් ගැතින් අල්ලන් යනවා. හීරෝ ඒ හොල්මනක් කියලා දැනගත්තට පස්සේ කෑ ගහලා පයින් පාරක් ගහලා එතනින් දුවලා යනවා. එහෙම කොහම කොහම හරි දෙන්නම එකතු වෙලා ආයෙත් එතනින් යන්න හදද්දි වතුරට පයින්නවා. හැබැයි ඒ වතුර ගල් වෙලා. ඒත් එක්කම වහලොඩු අර තඩි ගෙම්බා ඉන්නවා. ඒ ගෙම්බා හීරෝට කියනවා ඔය අයින් වෙන්න. මං ඔයාට මොකුත් කරන්නේ නැහැ. මොන්කෝ විතරක් මට දෙන්න. ඒත් හීරෝ කියනවා කොහෙත්ම බෑ මොන්ගේ ඇඟේ අත තියන්න ඕන නම් මාව පහු කරගෙන තමයි යන්න ඕනි. එහෙම කියලා ලොකු ටෝකක් දෙනවා. ඒත් එකම ගෙමි තඩියා ආ එහෙමද එහෙම කියලා දිවෙන් අල්ලලා හිරෝ ඇදලා බඩ ඇතුළට දා ගන්නවා. මේක දැක මොන්ක් මාව බේරගනියෝ කියලා කෑ ගහගෙන එතනින් බේරලා දුවලා යනවා. දැන් අර ගෙමි තඩියව පෙන්නනවා. හිරෝ මෙච්චර ඇදලා තියෙන ගෙමි තඩියේ කට ඇතුලේ එහෙම එළියට එනවා. ඇවිල්ලා මොන්ක් කොහෙද කියලා හොයනවා. ඒත් එකම අර ගෙම්බත් මාරු වෙනවා. බලද්දි අර ටීචර් තමයි මේ ගෙම්බා. මේ ඔක්කොම හීරෝගේ ප්ලෑනක්. හීරෝ කොහොම හරි මොන්ගේ විශ්වාසය අරගන්න තමයි මේ වැඩේ කරන්නේ. දැන් අර ගෙම්බත් දිවේ එළියට දාන්න. චි මේ රෙද්ද ඇතුළට දාගනින්. එහෙම කියලා හීරෝ කියද්දි අපි හිතන මොන්ග් බයේ පැනලා ගියා කියලා. ඒත් එයා එහෙම නැහැ. පන්දමගේ අතේ බෑග් එකකුත් අරන් කෑ ගහගෙන දුවගෙන මේ පැත්තට එනවා හීරෝ බේරගන්න. ඒ සද්ද ඇහුණ මෙයාලා ඉක්මනටම පරණ වගේ ඉන්න කියලා හීරෝ අර ටීචර් ගෙම්බෙක් වෙන්න කියනවා. එහෙමම හීරෝ කට ඇතුළටත් යනවා. අනිත් අයටත් ඇස් සුදු කරගෙන හොල්මනක් වගේ රඟපාන්න කියනවා. මොන්ක් ඉක්මනට මේ හරියට ඇවිත් ගෙම්බාගේ දිව පාග ගන්නවා. පාගලා කියනවා හොඳ හිතින් කියන්නේ මගේ යාළුවා අතහරින්න නැත්තම් මේක තමයි කරන්න කියලා පන්දමෙන් දිවට ගහනවා. ගහගෙන ගහගෙන යනවා. මෙලාව හීරෝ ඇතුළෙන්දන් කියනවා අඩෝ මොකක් හරි කරපන් ගෙමි තඩියෝ නැත්තම් උඹව මරලා දායි. උඹටම කියලා හැකියාවක් ඇතිනේ මොන හරි කරපන්. එහෙම කියද්දි ගෙමි තඩියත් එයාගේ හුලම් බලෙන් එතන තියෙන හැම දෙයක්ම ඇදලා ගන්නවා. එතකොට මොන්ගේ අතේ තියෙන දේවලුත් ඇතුළට එනවා. හීරෝ ඒ මොකද්ද කියලා බලද්දි මොන්ක් වෙඩි බෙහෙත් ටිකක් අරන් ඇවිත් ඒත් එකම අර පන්දමත් ඇතුළට යනවා. දැන් හීරෝට මොනාවත් කරගන්න බෑ. අර පන්දමත් බෝම්බ උඩටම වැටෙනවා. හීරෝ දැන් හිත හදා ගන්නවා. එහෙමම අර තඩි ගෙම්බා කට රැදගත් ඔක්කොම පිට කරද්දි හීරෝ රොකට් එකක් වගේ ගිහින් ඩොංගයි බිත්තිය හැප්පෙනවා. අර තඩි ගෙම්බා සිහි නැති වෙලා වැටෙනවා. ඒත් එකම යාගේ ස්ටුඩන්ට්ලත් එහෙමම වැටෙනවා. දැන් මොන් ඉක්මනට මේ හීරෝට මොනා වුනේ කියලා බලන් යද්දි හීරෝට වලිගයක් තියෙනවා දකින්නවා. ඒ වගේම හීරෝගේ කන් දෙකත් වෙනස් වෙලා. දැන් අර තඩි ගෙම්බාගේ ස්ටුඩන්ට්ස්ත් පොඩි පොඩි ගෙම්බෝ ඒ පොඩි ගෙම්බ තඩි ගෙම්බ ඔස්සගෙන එතනින් යනවා. එහෙම ලීයිත් මොන්ගේ පිටිපස්සෙන් තට්ටුවක් දාපු ගමන් මොන් කතරම සිහි නැති වෙලා යනවා. දැන් ඊළඟ දවසේ උදේ තුන්දෙනාම බෝට්ටුවක යනවා. පව් අපේ ගෙම්බා ගෙම්බයි කට වටේටම තුවාල වෙලා. එහෙමම දැන් ලී කියනවා
ඔක්කොම හරි 13 මාස්ටර් කියෝ වගේ සුදු මුතු යටයක් නැතුව සාමාන්‍ය එකක් වුණත් මොනවා වෙන්නේ මට හොඳ අදහසක් තියෙනවා ඒක පරීක්ෂා කරන්න පුළුවන් තැනක් තියෙනවා කොහොම හරි මොන්ක් එහෙට එක්කන් යන්න ඒත් එක මරේ මොන්ක්ට සිහි එනවා එතකොට ගෙම්බත් වතුට්ට පයින්න ලී යන්න කලින් කියනවා මං ඔයා හැම වෙලේම වොච් කරගෙන ඉන්නේ 13 එහෙම කියද්දි හරි දැන් යන්න කියලා අතවදිනවා ලී එහෙම තොපොයිගයි ගඟට වැටෙනවා එහෙම මොන්ක් ඇවිල්ලා එබිලා බලන්න අපේ හීරෝ කවලි දෙකලා ආයෙත් බය වෙලා ඇතුළට යනවා ඒක දැක්ක හීරෝ හේ බය වෙන්න එපා ඔයාට මං කරදරයක් කරන්න ආවෙ නැහැ මං ආයෙත් මනුස්ස රූපෙන වෙනස් වෙන්නම් දැන් ඔයා බය නැතුව එළියට එන්න එහෙම කියද්දි මොන්කුත් එළියට එනවා අපේ හීරෝ මනුස්ස රූපෙන මාරු වුණාත් එයාගේ වලිග විතරක් තියෙනවා මොන්ක ඇවිල්ලා වලිග චෙක් කරලා බලනවා ඒක ඔරිජිනල් එකක්ද කියලා ඒක ඇදලත් බලනවා ඔයි අදින්න එපා රිදෙනවා මොන්ට බුදුමයි ඒක ඇත්ත දැන් තමයි හීරෝ කියන්නේ මීට අවුරුදු 500කට කලින් ඔයා මාව කඳු මුදුනකින් ඉඳන් වැටෙන්න යද්දි බේරගත්තා ඒ තවාසනාවට ඒ කඳු මුදුනේ බිමට වැටලා ඔයා මැරුණා ඒ වෙලේ මං ගොඩක් දුක් වුණා ඒක නිසා තමයි මං දැන් ඔයාව හොයාගෙන ආවේ ඔයාට උදව් කරන්න එහෙමද මට කිසිම මතකයක් නැහැනේ මං බලු පැට්ටු කුකුල් පැට්ටු කුස් පැට්ටු පාව බේරගෙන තිනවා ඒත් මං නරි පැටි එක බේරගෙන නැහැනේ අපේ හිර මෙගිවේ පටන් ගත්තින්ම පෙන්නවුවේ අන්න ඒ කතාව දැන් හීරෝ කියනවා ඔයාට කොහොමත් මතක නැතුව ඇති ඒ ආත්ම කීයකටද කලින් සිද්ධ වුණ දෙයක් දැන් හීරෝට තුවාල වෙලා තියෙනවා දැකපු මොහොන් එයා මොකක්ද එකක් අරන් ඇවිත් චුංගම්මයක් වගේ කටෙන් හපලා හීරෝට තුවාල වුණ තැන අලවනවා එතකොට මොන්ක්ට මතක් වෙනවා කොහෙද මගේ බූරුවා ඒක අහගෙන හිටපු ලී ඉක්මනටම බෝට්ටුවට ආවිත් බූරුවා වගේ විශ්වලාව ගන්නවා හැබැයි එයාගේ ඇඟ පුරා වතුර මොන්ක් බූරුවා දිහා බල්ලා ආයෙත් හැල්ලා කියනවා හීරෝට මට වෙන මොනවා හරි පවස් ඇතිනි මොනවා හරි පෙන්නන්නකො එහෙම කියද්දි කුන්ෆු වැඩ කෑලි ටිකක් පෙන්නනවා ඒත් එකම ලී කෑල්ලක් අරන් ඒක ඇඟිල්ලක් පාවිච්චි කරලා පිළිමයකුත් හදනවා ඊට පස්සේ ඒක මොන්ක්ටත් ප්‍රසන්ට් කරනවා එහෙමම රෑ වෙනවා මොන්ක් අහනවා කොහොමද මේ බෝට්ටුව නිකම්ම යන්නේ එහෙම යන්න විදිහක් නැහැනේ එතකොට තමයි අපිට පෙන්නන්නේ අර ගෙමිතඩියයි එයාගේ ගෝලිය සෙට් එකයි තමයි මේ බෝට්ටුව තල්ලු කරන්නේ ඒත් අපේ හිර කියන්නේ මේ ඔක්කොම මගේ බලේ නිසා තමයි මෙහෙම වෙන්නේ එහෙම කියලා කටට පචේ කෙල්ල දානවා දැන් මොන්ක් කියනවා මට එක්සෑම් එකට පාඩම් කරන්න ඕනි ඒත් මොකුත් පේන්නේ නැහැනේ මොන හරි කරන්නකෝ එහෙම කියද්දි හිරගේ ගැජට් එක පාවිච්චි කරලා ෆ්ලෑෂ් ලයිට් එකක් ගන්නවා එහෙම මේ බෝට්ටු යද්දි දෙන්නම හොඳම යාළුවා වෙනවා දැන් අපේ හීරෝ කියනවා මං කොහොම හරි ඔයාගේ විශ්වාසය දිනා ගන්න ඕනි ඒක නිසා ඔයා කැමති දේවල් තුනක් ඉල්ලන්න ඒක මං ඉෂ්ට කරනවා එහෙම කියද්දි මං කියනවා ඒකට මගේ අයියා හොයා ගන්න ඕනි ආ එහෙමද ඇයි ඔයා හැම වෙලේම අයියා හොයන්නේ එච්චර වටනවද ඔව් එයා තමයි මගේ ජීවිතේ පොඩි කාලේ මගේ තාත්තා වගේ හිටියේ එයා පොඩි කාලේ මාව බලාගත්තෙත් එයා කොහොම හරි මං එයාව හොයා ගන්න ඕනි හරි එහෙනම් දෙවෙනි එක තුන්වෙනි එක දැන්ට එහෙම එකක් නැහැ මං පස්සේ කියන්නම්කො එහෙමම මෙයාලා බෝට්ටු යන ගමන් මෙයාලට ජියංකාන් කියන සිටි එකක් හම් වෙනවා ඒක ලස්සනම ලස්සන නගරයක් ඒක පහු කරගෙන තමයි විභාග මධ්‍යස්ථානට යන්නත් ඕනිලු ඉතින් එදා රෑ ඒ නගරේ නැවතිලා යමු කියලා මේ දින කතා වෙලා ඒ නගරෙට යනවා අපේ හිරොටත් කොහොම හරි මේ නගරේ නවත්ත ගන්න තමයි ඕනි උනේ ඇයිද කිව්වොත් මොග්ගේ ඇඟ ඇතුලේ තියෙන ඇත්තරම සුදු මුතු යටයක්ද නැත්නම් සාමාන්‍ය මුතු යටයක්ද කියලා බලා ගන්න එහෙමම හිරො කියනවා ඔයාගේ අයියෙත් මෙහෙ ඉන්නවා ඇති එහෙම කියලා හොටල් එකට එක්කන් යනවා ඒක ඉන්චාර්ජ් ලී ලී ලේඩි කෙනෙක් වගේ වෙස්සලාගෙන ඒ හොටලේ අයිතිකාරිය වගේ රඟපානවා ලීව දැකලා හීරෝ බක බක ගයි හිනා වෙනවා ඒ හොටල් එකේ කට්ටිය බලෙන් වගේ මොන්කු ඇදගෙන ගිහිල්ලා කාමරයක් ඇතුළට දාලා දොර වහනවා මේ කට්ටිය මොන්කු ඇදගෙන ගිහිල්ලා දැම්මේ අර මුතු යටේ චෙක් කරන ලේඩි ගාවට මේ මොනවත් මොන්ක්ට දන්නේ නැහනේ මොන්ක් දොර තට්ටු කර කර මාව බේර ගන්න කියලා කෑ ගහනවා ඒත් කිසිම කෙනෙක් දොර අරින්නේ නැහැ දැන් මොන්ක් පිටිපස හැරලා බලද්දි එයා ළඟටම ලස්සනම ලස්සන ලේඩි කෙනෙක් එනවා එයාව දැකලා මොන්ක් වශී වෙනවා ඒ ලේඩිත් ඇඳ ළඟට වෙලා ඉද්දි මොන්ක් කියනවා ඔයා හරියට මගේ ආච්චි වගේ කියලා එතකොට ඒ ලේඩි මොන්ක් දිහා ඔරවලා බලනවා මොකක් මං ආච්චි කෙනෙක් වගේද එතකොට මොන්ක් ෂේප් කරන්න කියනවා නෑ නෑ මං කිව්වා මගේ ආච්චි කියන කතාවල සුරංගනාවියෙක් වගේ කියලා මේ වෙලාවේ මෙහෙ හීරෝයි ලී වහල උඩට වෙලා කතා කරගෙන ඉන්නවා දැන් මොන්ක් ඒ ලේඩිට වශී වීගෙනම යද්දි මොන්ක් යාවන් පාලනය කරගන්න එයායි කනට ගහ ගන්නවා එතකොට මේ ලේඩි මොන්ක් ඇතින් අල්ලලා ඇයි ඇයි ගහගන්නේ එහෙම කියද්දි ඒ ලේඩි දකින්න මොන්ක්ලයි කට ළඟින් ලේ එන එක ඒක දැක්කම ඒ ලේඩිට මොනා වුණත් දන්නේ ඉක්මනටම අනිත් පැත්ත හැරලා ඉත සංසුන් කරගන්නවා මම හිතන්නේ මේ ලේඩි වැම්පය කෙනෙක්ද කොහෙද ඉක්මනට මේ ලේඩි කියනවා ඔය කටෙන් ලේ එනවා ඉක්මනට පිහිද ගන්න මොන්කුත් ඉක්මනටම පිහිදගෙන මට සමා වෙන්න මං ගිහින් එන්නම් කියලා යන්න හදද්දි ඒ ලේඩි අතහන්න පාටක් නැහැ මොන්ගේ පස්සෙන් එනවා මොන්ක් ටික ටික පිටිපසට යද්දි එතන මේසෙ උඩ තියෙන කෝපයක් වැටලා කැඩෙනවා සෝරි සෝරි මගේ වැරද්ද මම මගේ අයියා හොයාගෙන ආවේ මං දැම්ම මෙතනින් යන්නම් එහෙම කියලා ඒ විදුරු කැල ටික ඇහිදිද්දි මොන්ක ඇඟිල්ල තුවාල වෙලා ලේ එනවා මේක දැකලා ඒ ලේඩිට ඉන්න බෑ
එයා ඇවිත් ඒ ලේ ටික බොන්න හදාද්දිම අපේ මොන් පිටිපස්ස හැරෙනවා. ඒ ලේඩිත් ගිහලා මොන්ගේ පිට අල්ලද්දි පිටකාවෙන් දිලිසෙන්න පටන්ගෙන ඒ ලේඩි විසිවිලා උඩින් ගිහින් වැටෙනවා. ඒත් එයා වැටුණා කියලා පෙන්න ගන්න නැති වෙන්න එතනට වෙලා ජිම්නාස්ටික් කරනවා. එහෙම මොන්කුත් hina වෙලා එයා පැත්ත හැරෙද්දි ආයෙත් අර පිටේ තියෙන අකුරු ටික දැකලා අර හෙට්ට වැදිලා මෙහෙට්ට වැදිලා මොන් ගාවටම ගිහින් වැටෙනවා. අර වේද මහත්තයෙක් මොනවද ලියලා පිටට දැම්මේ. අන්නේ බලේ තමයි මේ වැඩ කරන්නේ. ඒ ලේඩිය දැකලා මොන් ඔයා කොහොමද මෙතන? ආ එහෙම තමයි මේ කන්නඩිය බලන් ආවා. පොඩක් මේකප් කරගන්න. එහෙම කියලා ෂේප් කරනවා. ඒ වගේම මේ ලේඩි කියනවා ආයෙත් එහා පැත්තේ හැරෙන්න කියලා හිතන්නවත් එපා. ඔතනම ඉන්න. ඒ තීරෝ අහන්න ලැජ්ජාවට එහා පැත්තේ හැරෙන්න. ඉක්මනට මේ ලේඩි ගිහින් හැංගෙනවා. දැන් මොන්ක් හලෝ ඔයා කොහෙද? කොහෙද ගියේ? එහෙම කියලා හැමතැනම හොයද්දි ඒ ලේඩි වහල උඩට වෙලා වකුලෙක් වගේ ඉන්නවා. දැන් මොන්ක් හොයලා හොයලා එහරි බිම මොනවාද පටි වගේක් තියනවා. ඒක ගන්න නැමෙද්දි ආයෙත් ඒ ලේඩිට පිට පේනවා. ඒ ෆෝස් එකල වහලත් කඩාගෙන උඩටම යනවා. ඒ වෙලාවේ හීරෝ අර ගැජට් එකත් එක්ක කතා කරගෙන ඉන්නවා. එයාට මේ දේවල් මොනවත් පේන්නේ නැහැ. දැන් ඒ ලේඩි පව් එයාට බෑ. එයා පොඩි ළමෙක් වගේ අඬනවා. ඒක දැකලා මොන් අයියෝ මැඩම් මම මුකුත් වැරද්දක් කරාද? මට සමාවෙන්න. මං ආයෙත් ඔයාට කරදර කරන්නේ නැහැ. එහෙම කියද්දි මගේ ඇඟිලි ලේනවා දැකපු ඒ ලේඩි ඉක්මනට මේ ලේඩි කුරුල්ල බොනවා. එතකොට මොන් කියනවා මැඩම් මං බැන්දොත් බැඳින්නේ ඔයා විතරයි. මං දන්නවා මෙතනට ආවේ ඔයාගේ දයුවේ නිසා. ඔයා ගොඩක් හොඳ කෙනෙක්. මං ආව බඳින්න කැමති. එහෙම කියද ඒ ලේඩි කියනවා ඉක්මනට වතු උස්සලා වැස්ස වහගන්න කියලා. මොන්කුත් ඒ විදිහට කරන්න. මොන් හිතන්නේ එයාව කික්ස් කරන්න එනවා කියලා. ඒ තේ ලේඩි රෝනියුනේ අර මුතු ඇටේ බලන්න. අර මුතු ඇටේ කළු එකක්ද සුදු එකක්ද කියලා. ඒත් එයා හොයලා බලනවා ඒකේ පේන්නෙම නැහැ. එතකොට මොන් එයා කියනවා මං ආයෙ කරදර කරන්නේ නැහැ. මං පාඩුවේ මෙතනදලා ඉඳගෙන එක්සෑම් එකකට පාඩම් කරන්න. ඔයා ඔයාගේ වැඩක් කරගන්න කියලා. එහෙම මං පාඩම් කරගෙන ඉද්දි ඒ ලේඩි ගිටාර් වාදනය කරනවා. එතකොට මොන්ට ඇත්තටම ඒ ලේඩි ගැන ආදරයක් හිතුණාද කොහෙද? ඒ ලේඩි දිහා බලලා අමුතු ලුක් එකක් දානවා. ඒකට ඒ ලේඩිත් ඒ වගේම හිනා වෙනවා. එහෙම ටික වෙලාවකට පස්සේ මොන් පාඩම් කරලා පොත උඩ එහෙමම නිදි. මොන් දිහා ඒ ලේඩිත් ආසාවෙන් බලන් ඉන්නවා. එහෙමම එළියට එද්දි හීරෝ මීට්ලක් කියනවා මං හොයලා හොයලා බැලුවා. ඒත් මට ඒක හොයාගන්න බැරි වුණා. එහෙම කියලා එතනින් යනවා. දැන් හීරෝ මොන් කුස්සගෙන ආයෙත් අර බෝට්ටුවට වෙනවා. ඒ බෝට්ටුවට වෙලා කල්පනා කරගෙන ඉද්දි මොන් හීනෙන් දොඩවනවා මං අර ලේඩිට ආදරෙයි කියලා. හීරටත් ඒක ඇහෙනවා. එහෙම මේ ලී දැන් තමයි ලීගේ ඇත්ත ස්වරූපේ පෙන්වන්නේ. අර මොන්කෙක හිටපු ලේඩි එයාගේ නම යෑන්. එයාට ගොඩක් කරදර කරනවා. එයා මිනිස්සෙක් නෙවෙයිනේ. එයාගේ ආත්මේ හිර වෙලා තියෙන නෙළුම් මලක. ඒ නෙළුම් මල පොඩි කරද්දි මෙයාට මෙහෙ ඉන්න බෑ. ඒ තරමට වේදනාවක් දැනෙනවා. ඔයාට මන් දුන්නේ පොඩිම පොඩි වැඩක්. ඒත් ඒක කරගන්න බැරි වුණානේ. එහෙම කියලා ගොඩක් වද දෙනවා. දැන් ඊළඟ දවසේ අර රජයේ එක්ස්ලෑම් එකේ තියෙන තැනට යනවා. එතනට ගිහලා අපේ මොක් අයියගේ බින්දුර පැනලා එයාව දැක්කද කියලා එතනින් හැමෝගෙම අහනවා. ඒත් එතන ඉන්න කවුරුත් එයාව දැකලා නැල්ලු. එතකොට මෙතන ඉන්න වයසක මිනිහෙක් මං පාස් වුණා කියලා පිස්සුවෙන් වගේ දොඩවනවා. ඒක දැකලා මොන්කුත් අප්සෙට් වෙනවා. එහෙමම දෙන්න තනියෙන් තැනකට යනවා. එතනට ගිහින් මොන් කල්පනා කර කර ආස දිහා බලාගෙන මං කොහොම හරි පාස් වෙනවාමයි කියලා කෑ ගහනවා. එතකොට මෙතනට අකුණක් වදිනවා. මේක දැකලා මොන්ට සතුටුයි. ඒ වගේම හීරොත් කියනවා මෙයා අනිවාර්යෙන් පාස් වෙනවා. එතකොට තව අකුණක් වදිනවා. මොන් අකුණ වැදුනම හිතන්නේ දෙවියන් ආශිර්වාද කරා කියලා. එහෙම අකුණු ගගා ලොකු ඇස්සක් වහිනවා. මෙයාලත් වැස්සේ තෙමි තෙමි සතුටෙන් කෑ ගහනවා. ඒත් එක මෙතනට ආපු අකුණක් ලීගේ ඇඟට වැදලා ලී එතනම කරකුට්ටම් වෙනවා. මේ එක්සෑම් එක ලියන්න ගොට්ටක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. එහෙම ඊළඟ දවසේ එක්සෑම් එක පටන් ගන්නවා. හැමෝම එක්සෑම් එක හොඳට ලියනවා. ඒත් අපේ හීරෝ විතරක්. එතනට චිකන් පාර්සලයක් අරන් ඇවිත් හොඳට බඩ පැලෙන්න කකා ඉන්නවා. එහෙම රෑ වෙනකන් එක්සෑම් එක ලියනවා. ඒත් ඉවර නැහැ. එහෙම මෙයාලා එක්සෑම් එක ලියාගෙන ඉද්දි අර එළියේ දැක්කේ පොඩක් පිස්සු හැදිච්ච වගේ මිනිහෙක්. අන්න එයා යකෙක් යකෙක් කියලා කෑ ගහගෙන ඉන්නවා. එතකොටම දෙන්නෙක් ඇවිත් එයා උස්සන් යනවා. ඒත් එක මර යෑන් කියන ලේඩි එයා ආත්මයක් කියලා මේ එක්සෑම් සෙන්ටර් එකට එනවා. ඇවිල්ලා හීරෝගේ ඇඟ ඇතුළේ තියෙන ආත්මෙ එළියට ගන්නවා. එහෙම ඇවිත් හීරෝගේ ආත්මත් එක්ක බද්ධ වෙලා හීරෝගේ ඇඟ ඇතුළේ රිංගනවා. හීරෝ කෑ ගහනවා එළියට යන්න කියලා. එතකොට යෑන් කියනවා නෑ නෑ පොඩ්ඩක් ඉන්න. මං දැන් ඇත්තක් කියන්න යන්නේ. ඇත්තට මේ එක්සෑම් එකේ තියෙන භූතයන්. මේ එක්සෑම් එක ලියන වෙලේ භූතයන් ඇවිත් මෙයාලගේ ආත්ම ටික උරා ගන්නවා. ඒ වගේම තමයි. තව ටිකක් මොන්ගේ ආත්මෙත් ඇදලා ගනි. එතකොට ආ පෙරුම් පුරාගෙන අවුරුදු 500ක් තිස්සේ හිතාගෙන හිටපු අර සුදු මුතු ඇටේ ගන්න පුළුවන්. එයාට කිසිම වේදනාවක් නැතුව. මම මේ දේවල් කියන්නේ වායි සුදු මුතු ඇටේ ගත්තට පස්සේ මට අර නෙළුම් මල අරන් දෙන්න ඕනි. ඒක විතරක් කරන්න. එහෙම කියලා යෑන් හීරෝගේ ඇඟ ඇතුලෙන් යනවා. දැන් හීරෝත් ඒක ගැන කල්පනා කරනවා. එවලේ මොන්ක් එයා නැගිටිනවා. එයා දන්නා තාම එයාගේ ශරීරයෙන් එළියට ආවා කියලා. එහෙම මෙතන ඉන්න කෙනෙක් එයාගේ ඇඟ ඇතුලෙන් ක්‍රොස් කරනවා. ඒතරොතම එයා දැනගන්නේ. එහෙම බිම බලද්දි එතන කෙනෙක් එක්සෑම් ලියාගෙන ඉන්නවා.
ඒ කවුද කිව්වොත් මෙච්චර කල් මොන් හොයාගෙන හිටපු එයාගේ එකම සහෝදරයා. මේක දැකලා මොන් ගොඩක් සතුටු වෙනවා. එයා ළඟට ගිහින් අයියත් එක්ක කතා කරනවා. ඒත් අයියට කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මේ වෙලාවේ හීරෝ අර මාස්ටර් දුන්න පිහියක් තියාගෙන මුතු ඇටේ ගමු දෙපාද කියලා කල්පනා කරනවා. හීරෝ හිතුවා වගේ මේක සුදු මුතු ඇටයක්. ඒ වෙලේ අරහෙ මොන් හීරෝ ගැනත් අයියට කියනවා. එයා මගේ හොඳම යාළුවා එහෙම කියලාත් කියනවා. ඒත් එක්කම අයියගේ ඇඟතුලින්දලා කළු භූතයෙක් ඇවිල්ලා මොන්ට ඇටැක් කරන්න යද්දිම හීරෝයිත් මොන්ක බේරගෙන මෙතනින් යමු කියනවා. ඒත් මොන්ට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැනේ. ඒ අර මගේ අයියා කියලා අයියව පෙන්නලා අයියෝ එක්කන් යමු කියලා කියනවා. ඒත් හීරෝ කියනවා ඒ අයියා නෙවෙයි. ඔයාගේ අයියා මැරලා ගොඩක් කල්. ගොඩක් කල් ඒක වෙන්න බෑ. එහෙම කියලා අයියා දිහා හැරලා බලද්දි මොන්කුත් දකින්න ඒ හොල්මණක් කියලා. ඉක්මනටම දෙන්න එතනින් පැනලා යන්න හදද්දි අයියා එක එක මන්ත්‍ර පාවිච්චි කරලා පොල කෑලි වලින් හැම තැනක්ම වහනවා. ඒත් එක්කම අකුරු කෑලි වලින් ඇටැක් කරන්න එනවා. ඒකට විරුද්ධ හීරෝ සටන් කරනවා. ඒත් එක්කම මොන්ගේ යකේ වටේටම අකුරු කෑලි වලින් ගෙතිලා එයා වින්න තැනින් පහලට ඇදන් යනවා. දැන් හීරෝට මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. අර ගැජට් එක කියනවා ඔයා විතරක් ඒ වලල ඇතුළට යනවා කියලා හිතන්නවත් එපා. ඔයා ගියොත් අනිවාර්යෙන් මැරෙනවා කියලා. ඒත් හීරෝ අහන්නේ නැහැ. මොන්ක බේර ගන්න ඒ වලල ඇතුළට පයින්නවා. දැන් පහලට ගිය මොන් එතෙන් දැන් නැගිටිද්දි එතන ගොඩක් භූතයෝ එක්සෑම් ලියනවා. දැන් හීරෝ එයාට පහලට යන්න ලැබෙන්නේ නැහැ. ඊට කලින් හීරෝ භූතයෝ ඔක්කොම වට කර ගන්නවා. පල්ලා මොන්ගේ අයියාම ඇවිත් මොන්ගේ ඇඟේ තියෙන ආත්මේ උරා ගන්න try කරනවා. දැන් හීරෝට මුකුත් කරගන්න බෑ. එවල හීරෝගේ ගැජට් එක හීරෝට උදව් කරනවා. ඒකෙන් එලියක් වගේ පිට වෙද්දි ඒ භූතයෝ ටිකට ළඟට එන්න බෑ. ඒ වගේම ගැජට් එක බලේ පාවිච්චි කරලා මොන්ගේ අයියට පරණ දේවල් මතක් කරවන්න තියෙනවා. දැන් අයියට ටිකෙන් ටික මතක් වෙනවා එයාගේ මල්ලිත් එක්ක හිටපු දේවල්. ඒ වගේම මේ අයියත් මේ එක්සෑම් එක ලියන්න තමයි හොඳට පාඩම් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඒත් කොච්චර පාඩම් කරත් මේ එක්සෑම් එකෙන් ෆේල් වෙලා එහෙම දිගින් දිගටම ෆේල් වෙන නිසාම මානසික වැටිලා එයා එක්සෑම් එක ලියන ගමම මැරිලා. මේ හැම දෙයක්ම මතක් වෙන්න මල්ලිගාවට ගිහින් අයියා කතා කරනවා. මේ අහන්න ඔයා මගේ ජීවිතේ වගේ මල්ලි. මං ඔයාව දකින්න ගොඩක් කාලයකට පස්සේ මං ජීවිතෙන් අතර ඉන්න හැම වෙලෙම ඔයාව මිස් කරා මල්ලි. එහෙම කියද්දි මොන්කුත් අනාඩා මාත් එහෙම තමයි අයියේ. මං ඔයාව හොයාගෙන තමයි මෙහෙට ආවේ කියලා කියනවා. ඒත් එකම අයියා කියනවා මේ බලන්න මල්ලි ගොඩක් පරිස්සම් වෙලා ඉන්න. අර නරිය ඔයාගේ පස්සෙන් එන්නේ. ඔයාගේ ඇඟ ඇතුළේ තියෙන සුදු මුතු ඇටේ ගන්න. එයාගෙන් පොඩක් පරිස්සම් වෙලා ඉන්න මල්ලි. එතකොටම හීරෝ පෙන්නනවා හීරෝගේ ගැජට් එක. ඒ ගැජට් එක එයාගේ ජීවිතේ පූජා කරලා මුළු බලේම පාවිච්චි කරලා අඳුර හිටම හැම ආත්මයක්ම එළියට යනවා මොන්ගේ අයියත් එක්කම. ඒත් එක්කම එයාලගේ දෙන්නගේ ආත්මයනුත් ඇඟ ඇතුළට යනවා. මොන්ක එයාගේ ජීවිතේ බේරවට හීරෝට ස්තුති කරනවා. එතකොට හීරෝ කියනවා මට ස්තුති කරන්න එපා. ස්තුති කරනවා නම් මෙන්න මේකට ස්තුති කරන්න. මේ ගැජට් එක එයාගේ ජීවිතේ පූජා කළා තමයි අපිව බේරගත්තේ. එහෙම කියලා ගැජට් එකේ ඉතුරු කොටස් ටික පෙන්වලා දුක් වෙනවා. ඒත් එක මොන් කියනවා මගේ අයියා කිව්වා මොකද මුතු ඇටයක් මගේ ඇඟ ඇතුළේ තියනවලුනේ. ඒක ඕනනම් කියන්න මං දෙන්නම්. මොකද මං වාර ණය ගැති. එහෙම කියද්දි හිරොට මොකුත් කියාගන්න බෑ. හිර මොකුත් නොකිය සයිලන්ට් වෙනවා. ඒත් එක මොන් කියනවා මගේ දෙවෙනි ආසාව ඒක ඔයා මට ඉෂ්ට කරලා දෙනවද? අර ඊයන්ක බේරගන්න ඕනි. එයා එහෙ ඉන්නේ කැමැත්තෙන් නෙවෙයි. එයා බලෙන් තමයි එහෙ තියන් ඉන්නේ. ඒක නිසාම එයා සීදී විහානි කරගත්තා. ඒත් එයාගේ ආත්මය ගොඩක් ශක්තිමත් හින්දා එයාගේ ආත්මය නෙළුම් මලක රැඳුනලු. ඉතින් ඒක නිසාම තමයි එයා හොල්මනක් වුණේ. මෙයාගේ ආත්මය එතනින් බේරගන්න ඕන නම් මිනිස්සුකයාට ඇත්තටම ආදරය කළා එයාව මැරි කරන්න ඕනි. එතකොට විතරයි එයාව බේරගන්න පුළුවන්. ඉතින් මම එයාට ඇත්තටම ආදරය කරනවා. මං එයාව මැරි කරන්නම්. මට ඒකට උදව් කරනවද? එහෙම මේසින් එක කට් කළා. අපේ මං කෙලින්ම ගිහින් ඒ ලේඩියෝ මුණ ගැහිලා කෙලින්ම අහනවා මං ඔයාට හදවතින් ආදරය කරනවා. ප්ලීස් මාව මැරි කරනවද? ඒකට ඒ ලේඩි hina වෙලා අහනවා මං කවුද කියලා දන්නවද? මං හැම දෙයක්ම දන්නවා. මං මේ හැම දෙයක්ම දැනගෙන තමයි ඔයාලා ළඟට ආවේ. ඇයිදකොත් මං අවංකවම ඔයාට ආදරෙයි. ඒ තේ ලේඩි කියනවා නෑ නෑ එහෙම කරන්න බෑ. ඔයා මාව මැරි කරොත් ටික කාලෙකින් ඔයාට මැරෙන්න වෙයි. ඒකට කමන්න නැහැ. ඒ තේ ලේඩිට පුදුමයි. ඒත් ඇයි මට මේ ළඟදී හොඳ යාළුවෙක් මුණ ගැහුණා? එයා තමයි මගේ ජීවිතේ. ඒ වගේම තමයි ඔයත්. ඔයා දැක්ක සැනින්ම මං ඔයාට කැමති වුණා. ඒ වගේම ඔයා මෙහෙ ඉඳලා දුක් විඳිනවනම් මං ටිකක්වත් කැමති නැහැ. ඒක නිසා ඔයා තමයි මගේ බිරිඳ. එහෙම කියද්දි ඒ ලේඩි ගැස්වලට කඳුළු පිරෙනවා. ඔයා තමයි මගේ ජීවිතේ. කවුරු මොනා කිව්වත් මට වැඩක් නැහැ. ජීවත් වුණත් මැරුණත් සතුටින් ඔයත් එක්ක තමයි ඉන්න ඕනි. ඒ වගේම ඔයත් එහෙම නේද? ඔයා ඔයාගේ හස්බන්ඩ් ඉදිරිය මාව පිළිගන්නවද? එහෙම කියලා අහද්දි යෑන්ුත් ඒක පිළිගන්නවා. ඉක්මනට මෙහෙන් දුවමු කියලා දුවන්න හදනවා. ඒත් එක්කම ලී එදෙනව අල්ලගන්න යන්න හදද්දි ඉක්මනටම හීරෝ ලීට ඇටැක් කරනවා. එහෙම මේ දෙන දුවගෙන යද්දි හීරෝ මැදින් පැනලා මොන්ට කතා කරනවා හීරොත් එක්ක ඉන්න කියලා. එතකොට මර ලේඩි මොන්ට කියනවා නෑ නෑ මෙයා විශ්වාස කරන්න එපා. මෙයාට සුදු මුතු ඇටේ වෙනුවෙන් තමයි ඔයා හොයාගෙන ඉන්නේ.
please මෙයා විශ්වාස කරන්න එපා. එයා මේ කියලා හනිත් පැත හැරලා යන්න හදද්දි ඒත් හීරෝ අතහරන පාටක් නැහැ. එතරම් හීරෝටයි ඒ ලේඩි අතරේ ෆයිට් එකක් යනවා. ඒත් අපේ මොන්ක් ඒ දෙන රණ්ඩු කරන්න එපා කියලා මැදට පයින්නවා. ඒත් ඒ ලේඩි ආන පාටක් නැහැ. එයාගේ ඇඟ ඇතුලෙන් ගිහින් හීරෝට ඇටැක් කරනවා. හීරෝට ඇටැක් කරලා එයාගේ ඇඟේ තියෙන වැල් වලින් හීරෝගේ බෙල්ල හිර කරලා හීරෝව මරන්න හදද්දි අපේ මොන්ක් එපා එපා කියනවා. ඒ මගේ හොඳම යාළුවා. ප්ලීස් එහෙම කරන්න එපා කියනවා. එතකොට ඒ ලේඩි කියනවා නෑ නෑ ඔයාගේ යාළුවා නෙවෙයි. ඔයාගෙන් අර සුදු මුතු ඇටේ ගණ්ඩා අපු කෙනා. එතකොට මොන් කියනවා එහෙනම් අරගද්දි මං ඒක දෙන්නම්. මගේ යාළුව වෙනුවෙන් මං ඒක දෙන්නම්. එහෙම කියද්දි තමයි ඒ ලේඩි කියන්නේ ඒක ගත්තොත් ඔයා මැරෙයි කියලා. ඒත් මොන් කහන පාටක් නැහැ. කොහොම හරි එයාව අතාරින්නම කියලා කියනවා. ඒත් එක්කම අර ගෙබිදඩිය පිටිපස්සෙන් ඇවිත් යෑන් ලේඩිට පිහියෙන් අයින්වා. එහෙම මොන් ඒ ලේඩිය බලන් එන්න ඒ ගෙමිතඩිය හීරෝ ගාවට යනවා. දැන් තමයි මොන් දැනගන්නේ මේ ඇකඩමිකේ ටීචර්නේ ඒ ටීචර් හීරෝගේ කෙනෙක් කියලා. ඒ කියන්නේ මෙච්චරලා හීරෝ කරලා තියෙන බොරුවක් කියලා. ඉක්මනට මොන්කු යෑන්ගෝ එතනින් පැනලා යනවා. එහෙමම ගංගා කයිනට ගිහින් යෑන් ක්ලේඩි මැරෙන්න ඔන්න මෙන්න. එයාට මීට එහා බෑ. දැන් මොන් කියනවා මට සමා වෙන්න. නෑ නෑ මං තමයි වගේ සමා විල්ලන්න ඕනි. ඔයා මං වලින් ගොඩක් දේවල් කරා. ගොඩක් කටිය මගේ රූපේ විතරයි බැලුවේ. ඒත් ඔයා විතරයි මගේ හිත බැලුවේ. ඔයා වෙනුවෙන් මැරෙන්න ගැන මං ගොඩක් සතුටු වෙනවා. එහෙම කියලා ඇස්වල කඳුළු පුරවගෙන එයා එතනම නැති වෙලා යනවා. ඒක දරා ගන්න බැරි මොන් හඬනවා. එතකොටම හිරත් පිහියත් අතේ තියාගෙන එතනට එනවා. ඒක දැකලා මොන්ට තවත් කේන්ති. ආ ආවද? අර සුදු මුතු ඇට වෙනුවෙන්නේ මම හොයාගෙන ආවේ. මේ වෙනුවෙන්නේ හැමදේම කරේ. ඒ නිසානේ මගේ ආදරියවත් මැරුවේ. ඔයාව මං ගොඩක් විශ්වාස කරා. ඒත් ඔයා බොරුකාරයෙක්. ඔයා රැවටිලිකාරයෙක්. දැන් ඔයාට ඕනේ මුතු ඇටේනේ. ආ අරගන්න. මම මරලා අරගන්න. එහෙම කියලා කියද්දි හිරට මොකුත් කියා ගන්න බෑ. හිරෝ හයියෙන් පිහිය පොලේ ගාලා කියනවා. නෑ මං ඒකට නෙමෙයි ආවේ. මට ඔයාගෙන් අවක ගන්න ඕන නම් කවුදද අරන්. ඒත් මට ඒක ඕනි උන් නැහැ. එහෙම කියද්දිත් මං විශ්වාස කරන්නේ නැහැ. හිරට ගහනවා. ඒත් හිර මොකුත්ම කියන්නේ නැහැ. ඕන තරමක් ගහපු දෙන් කියලා ගුටි කනවා. ඒත් එකම හිරෝ මං කල්ලලා කියනවා. ඔයා කොච්චර කිව්වත් විශ්වාස කරන්නේ නැහැ කියලා මං දන්නවා. ඔයා විශ්වාස කරන්න මං දෙයක් කරන්නම්. එහෙම කියලා එයා මෙයාට එනගෙන සීදී විහානි කර ගන්න බලනවා. ඒත් එක්ක මේ හරිය පෝටල් එකක් ඕපන් වෙලා හීරෝ ඒක ඇතුළට ඇදලා ගන්නවා. දැන් හීරෝ තැනකට ඇවිල්ලා හැමතැනම කැරකිලා බලනවා. බලද්දි හීරෝ ඇවිල්ලා තියෙන යාගේ මාස්ටර් ගේ පොට් එකට. එතන අර වෙද මහත්තයත් ඉන්නවා. දැන් තමයි මාස්ටර් කියන්නේ මම මේ වෙද මහත්තයා වේ ඔයාව බලා ගන්න කියලා. තව ටිකක් තිබ්බොත් ඔයා ජීවිතේම විනාශ කර ගන්නවනේ. ඒත් මං නිල් හඳ පායපු දවසේ ඇති වුණු සුදු මුතු ඇටේ ගත්තේ නැහනේ. ඒතොර තමයි හීරෝට ඇත්තක් කියන්නේ. මෝඩ ළමයා. ඒ සුදු මුතු ඇටේ අවුරුදු 1000කට සැරයක් නිල් හඳ පායන දවසේ ඇති වෙන එකක් නෙවෙයි. ඒ ඇත්තටම ඔයාගේ කඳුළු බින්දුවක්. එතකොට තමයි මාස්ටර් එක්ස්ප්ලেইন කරන්නේ අර මුල්ම සීන් එක. අර මොන්ක් හීරෝ බේරගෙන මොන්ක් මැරෙන්නේ. අන්න වෙලේ හීරෝ දුක් විලා අඬනවත්නේ. එතකොට කඳුළු බින්දුවක් ඇවිත් එයාගේ අතට වදින්නේ. අන්නේ කඳුළු බින්දුව තමයි සුදු මුතු ඇටේ. එහෙම මාස්ටර් කියනවා. මේක ඔයාගේම කඳුළු. මේක ගන්න එක තමයි ඔයාගේ කර්මය. මේකට තමයි අවුරුදු 500ක් ඔයා පෙරම් පුරවුවේ. හරි මං ඒක ගන්නම්. ඒත් එයාට මොකද වෙන්නේ? ඒකට මාස්ටර් ලොකුවට මොකුත් කියන්නේ නැහැ. ඒක තමයි එයාගේ දෛවය. එහෙම කියලා හීරෝ එතනින් යවනවා. දැන් හීරෝ මොන් ගාවට දුවගෙන දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා. ඔයා හරි. මං ආවේ ඔයාගෙන් සුදු මුතු ඇටේ ගන්න. ඒත් දැන් මට ඒක එපා. එහෙම කියලා යන්න හදද්දි මොන් හීරෝ නවත්ත ගන්නවා. නවත්තගෙන කියනවා. මං ඔයත් එක්ක හිටිය ටික කාලයයි. ඒත් මගේ මුළු ජීවිතේම එකටම යෑන්. ඊට පස්සේ ඔයා ඒ තරමට ඔයත් එක්ක ඉද්දි මං සතුටු වුණා. ඔයා තමයි මගේ හොඳම යාළුවා. ඔයා වෙනුවෙන් මං ඕනම දෙයක් කරනවා. ඔයාට ඕන සුදු මුතු ඇටේනේ. ඔයා වෙනුවෙන් මං ඒක දෙන්නම්. ඒත් මගේ අවසාන ආශාව ඉෂ්ට කරන්න. ඔයා හොඳ නරියෙක් වගේ ජීවත් වෙන්න ඕනි. එහෙම කියලා පිහි අරන් එයාම කපාගෙන අර මුතු ඇට එළියට ගන්නවා. බලද්දි ඒක සුදු මුතු ඇටයක් නෙමෙයි කළු මුතු ඇටයක්. ඒත් එක්කම හීරෝ වගේම තව කෙනෙක් එතනට දුවගෙන එනවා. බලද්දි මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ හීරෝ නෙවෙයි. හීරෝ දැන් තමයි එහාට එන්නේ. හීරෝ වෙනුවට වෙස්වලාගෙන ඉඳලා තියෙන්නේ ලී. ලී තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධානම දුෂ්ටයා. එයාට ඕන කරලා තිබ්බ කොහොම හරි සුදු මුතු ඇටේ ගන්න. දැන් හීරෝටත් මේ දේවල් කියලා මං ආවේ නම් සුදු මුතු ඇටේ ගන්න. ඒත් මේක සාමාන්‍ය කළු මුතු ඇටයක්. මේකෙන් වැඩක් නැහැ. අපරාධේ. මේක වෙනුවෙන් ජීවිතෙත් කැප කරා. එහෙම කියලා මං කවසාන්ටම හීරෝ කියලා හිතලා ලීට කියපු දේවල් ඒ හීරෝට කියලා අපරාධේ මගේ මහන්සිය. එහෙම කියලා එතනින් යන්න හදනවා. ඒත් හීරෝ අතහරන පාටක් නැහැ. අර පිහි අරන් ඇවිත් ලීව මරන්න හදනවා. ඒත් කොහෙද? ලීගේ බලයට හීරෝත් එක්ක ළඟටවත් එන්න බෑ. ඒ තරමට ලී ශක්තිමත්. එහෙමම ලී හීරෝට ඇටැක් කරලා මූණ සවත්වෙන් පාක්ගෙන කියනවා. උඹ ඔබ මේ පොඩි පිහියත් යාගෙන මාව මරන්න එනවද? එහෙම කියද්දි හිරු ගැස්ට්‍රික් කහපාට වෙනවා. එහෙමම ලීට ගහගෙන ගහගෙන යනවා.
හොඳටම ගුටි කාපු ලී දැන් එයාගේ උරුක පෙනුමට මාරු වෙනවා ලී වලිග පහක් තියෙන කළු උරුකියෙක් වෙනවා එහෙමම ඇවිල්ලා හීරෝට ඇටැක් කරන්න හීරෝ හොඳටම ගුටි කනවා හීරෝට බෑ ඒ තරමට ගුටි කනවා අවසානට හීරෝ මැරෙන තත්ත්වයටපත් වෙනවා එහෙමම ලී අවසානට උඩ පැනලා පපුව ටිකක් ඇටැක් කරලා හීරෝ එතන මැරෙද්දින් කියලා දාලා යනවා හීරෝ මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර මුතු ඇටෙත් හීරෝ ළඟමයි තියෙන්නේ අවසාන මොහොතේ හීරෝට යාගේ යාළුවව මතක් වෙනවා ඒත් එක්කම අර මුතු ඇටේ අතෙන් අල්ලන්න කළු පාට මුතු ඇටේ සුදු පාට වෙනවා සුදු පාට වෙලා දිලිසෙන්න පටන් ගන්නවා ඒක ලීත් දකින්නවා එහෙමම ලොකු ලයිට් එකක් ඇවිත් ලීත් ඇවිල්ලා ඇටැක් කරනවා බලද්දී අපේ හීරෝ හීරෝ දැන් ඉමෝටල් කෙනෙක් වුණා වලිගේ නවයක් තියෙන නරියෙක් දැන් ලීට වඩා හීරෝ බලවත් එහෙමම හීරෝ ඇවිල්ලා ලීට් ඇටැක් කරන්න ලී කුඩු පට්ටම් එනවා ඒ ෆයිට් එක පොඩ්ඩක් බලමු එහෙමම අවසානට ලීගේ බෙල්ලෙන් අල්ලලා හිර කරනවා ලීව මරන්න යනවා එතකොට තමයි එයාගේ යාළුවා කියපු දේ මතක් වෙන්නේ එයා හොඳ නරියෙක් වෙන්න ඕනේ කාවත් මරන්න හොඳ නැහැ කියලා ඒක නිසාම ලීව එයා අතහරිනවා ලීට් මොනාද ඔහෙන් බේරණ ඇති කියලා ඉක්මනට මෙතනින් දුවලා යනවා එහෙම මැෂින් එක කට් කළා ටික වෙලාවකින් මොන්ක් නැගිටිනවා හැබැයි එයාට පරණ දේවල් මොකුත්ම මතක නැහැ එයා එහෙමම යනවා එයාලගේ ගමට ගමට ගින් ආච්චි මුණ ගැහෙනවා අර හීරෝ දුන කැටේම දිහා බලන් ඉන්නවා ඒත් ඒක කවුද එයාට දුන්නේ කියලාවත් මතක නැහැ එහෙම මොන් කැලේ ඇවිදගෙන යද්දී එතන කකුලක් තුවාලුන නරි පැටියෙක් ඉන්නවා මොන්කොත් ඒක දිහා බලලා පව් කියලා හිතලා ඌ ඇති කරම කියලා ඌව ගෙදර අරන් යනවා දැන් තමයි ෆ්ලෑෂ් බෑක් එකක් වගේ පෙන්වන්නේ ඇත්තටම ඉස්ලා මොන්ක් මැරෙනවා ඒත් හීරෝට ඒක දරා ගන්න බෑ හීරෝ දෙවියන්ගෙන් ඉල්ලනවා මගේ ඉමෝටල් පවර් එක මෙයාට ලබා දෙන්න ඒ වෙනකොට මාව නිකම්ම නිකන් නරියෙක් කරන්න කියලා දෙවියොත් ඒක අහලා ඒ වගේම මොන්ක්ට පණ දෙනවා හීරෝ සාමාන්‍ය නරියෙක් කරනවා දැන් නරිය කැලේ නොණ්ඩි ගගා හිටියේ ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ හීරෝ එයාට දැන් කිසිම බලයක් නැහැ එයා සාමාන්‍ය නරියෙක් විතරයි ඒ වගේම මොන්ක්ටත් කිසිම දෙයක් මතක නැති කරනවා දැන් මොන් නරියව ගෙදරට අරන් එනවා ඒ වගේම දවසක් එයා පැත්තේ ගෙදර කුකුලෙක් නැති වෙලාලු නරිය තමයි මේ කුකුලා කාලා කියලා එයා පැත්තේ ගෙදර කෙනා මොන්ක්ට බයිනවා දැන් මොන්කුත් ඇවිල්ලා නරිය ගාවට යද්දි ඒ හරි කුකුල් පිහට්ටක් දැකලා මොන්කුත් හිතන්නේ ඒ වැඩේ කරේ හීරෝ කියලා ඒත් හීරෝ කෑ ගහන මං කරේ නෑ කියලා ඒත් එක්කම එයා පැත්තේ කෙනා කියනවා මගේ කුකුලා හම්බුණා කියලා දැන් මොන්කුත් පිළිගන්නවා මෙයා එහෙම කරන කෙනෙක් නෙමෙයි මෙයා හොඳ නරියෙක් කියලා දැන් සමා වෙන්න කියලා එහෙම කවදාකවත් හොරකම් කරන්න හදන්න එපා කියලා ඇඩ්වයිස් එකක් දෙනවා ඒත් එක මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා කොහොමද සුපිරිම ෆිල්ම් එක ගන්නේ මේ ෆිල්ම් එකට කැමති නම් ප්ලීස් ලයික් එකක් දාන්න ඒ වගේම තව අපි හොඳ වීඩියෝකින් හම්බෙමු